ඇ පද ඇති ල හවස්ටවර නිරපණ වන ඒක දළ බලු සම්පෘත්තිය ස්වයන්ම ෝමිලක් එකයි දෙකයි අඩුපාටික මුලින්ම හදරතියනවා ඊට පස්සවම් පුතාට මේ දෙක සාකච්්‍ය කරලා ගෙදරින් අභ්‍යාසයක් විදට කරන්න තුනයි හතරයි ගනන් දෙක දාන්නක්. එතදෙන්න්ටපි මේ පෙන්න තියන අවස්ථාවත්ක සම්පෘත්තිය බලලයිමු. එතොර පුතාලම මුලින්ම මතක් කරනවා මේක පුතාර ගණන් හදර තියෙන්නේ. ඒක නිසා. මං මේ උත්තරේ මේ කියනවෙලාවේ දැන් ලියන්ට නයන් කුතාටිතොර පුළුවන් වීඩියයෝක නවත්තලා. තනියම මේ රූපය ඇදගං උත්සාහ කරලා. ඊට පස්ස දරුවන්ට මගේ උත්තරත්තික සසඳන කරලාත් කොහොනම එක. ඇදිරි කරන්නේ පැතිතුගත් ජුත්තේ කෝමති කියර තේරුම් ග්ඩ. හරි එතකොට ම දිකනම් ඩිස්කසන එකරයන ඔබ ඉට ීඩියි නවත්තල කරනව නම් වටිනෝ හරි එතකට පුතාගේ මේ වගේ වෙලාක සම්පයුත්තයේදී පලවැනිම මංකිව්ව කාරණය මතක් කරගණ්ඩ මේවෙලාට අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේ බලපද්ධතිය වක විස්තක්මත ක්‍රියත්මක බල ගණනාවක් මෙතම දීරතියෙනවා මේඒත් අනි බලයකට සුළු කරලා ගන්න එක උපි කෙන ූණනය කරලා ගන්නේ එක. හරි එතවට පුතාට මේතන විජත්ය තමයි මේ හැම්පාදම එක බලයක් නිරූපණයකදී ඒ පාදෙන් ඒ වගේ දෙගුණයක් රපණවෙලා තියෙනවයිතොට ඒ. පා දෙවඩ එකන් එකමත එක බර දෙක් වැටල තියුණවාගේ අදසත්තම එතනඔට තේරුම්ගඩවෙන්න අයතොට මේකති මුලින්ම පුතාට මංකිව පුළුවන්තරම් එක තැක ඉඳගන පොචතර හරි කරකෙන්ට පුළුවන් තරක් කරකේ එකම දිශාවට. ැම්පුතාට පේවා මේකදිගේ බලහතරක් එකම දිශාවට කැර කියලා මුල්. හිටටම එනවා. ඒක තේරුම ඒ බල හතර එකව පුතතාල හරිට තේරුග න මුල්තැන්ටනවන ඒහත් අර විතරක් සම්පෘත්්‍යය බිඳුවන. අපි දන්නවා සම්පෘත්තය කියන්නේ බල බෞවස්ට අන්ට පටන්ගත්ත තැනෙ ද කොහර්තනට නුපිලව පදලින් ඇදග නදන ගහිලා නවති ැනත්වේ න පටගන්න තැයි නවති තැයි යාක ේකාවතම සම්පෘත්තය පෙන්න්න. හ ඒකොට මෙතනද පුතාට පටගත්තතැන්ටම. ැතරක් බලපත් තියෙනග මුල් තැන්ත මෙ වනන් තෝොට පුතාට පටගන්න ැනයි අවසන්තන යාකරන්න රේකාවක් නෑ ඒ කියන්නේ සම්පෘත්තිය විශාලාත්වයක් නෑ කියන එක. එතෝට ඒ අදහසත් ඔලුේ තියාගෙන පුතාල් ලිගුත් මෙතන සම්ප්‍රයුක්තය සමානයමන් යටටින් ලයාගෙනන්නන්ගේ තතුර මේ ඒAB දෙකක් එකතු කරන්න දීෙද්දී මං ඒAB එකක් පැත්තකින් තියාගෙන පුතාලට නැතමම් මෙහෙම කරන්න එකඒAB එක පැත්තකින් තියාගෙන දැනට මේකේ uh, එක ABCAB එකක් විතරක් අරගෙන සම්පෘත්්‍ය ලියාගෙන පස්ස ඉතුර එක ගමු මම දයක්කොල්ුව තියන් කරන්න පුතාාවට පස්ස තේරෙ සම්පෘතිය සසාමායි වල මේ පත්තෙන් ලියගට ඉඩට පේන් වු නිසයි මෙම ලියන්නේ ඇතුොට ABC.AB. ම මුලින්ම කරන්න යන්නේ අර මට පෙවුණනේ හතරක් එකතු බින්දුවයි කියලා ඒ හතර එක තැක ලියලා ඒක බින්දුවයිෙර දාගණන්නයි මගේ පලෑන තු CB ම ඇතම .BC. බෙන්ඩෝනා. CD වෙන්වානේ Cනන් ඩ දක්වාන මේකඩ එක හරි ඒ හරි ත මේක පුතාගේ එකතු කි CD එකට එකතු කිරීමඩඒ තොරොය හතර ලියදදිම මංවාටිකුව හොරහට මේක සම්පෘත්්‍යයක් වට දාගන්න පුළුවන් එක ොුතයන්ඉන්න අර ැන් ගත්ත එක ඒ B එකක් නිසා පුතාර තවයිබ එකක් කිතුරුයි මේ දෙකෙන එකක් ඉතුරුයි. ත AB එකයි මේ බඩ එක එකුතු කොරොත් පුතාට ඒ දෙකට වෙනම සම්පෘත්්‍යයක් කියියන්නට පුළුවන් එතන මංහිතන්නේ දැන්ට පුතාගේ බල සියල්ලම මේ වෙද්‍යවා ඔයයාගේ එකුතු කරනවා කියර ියගෙන ඉවරයි. හරි එතකොට පුතාට මේ බල ටිකටසාරු සමයි උත්තරේ බින්ඳුව කියල දැම්ම හම මේ කාය පරක් ABCABD කියන්නේ පටන් ගත තනයි නැවතුන් තැන යාන රේකා වෙන්නේඒ එනම් පුතාගේ අවසාන සම්පෘත්තයAD කිය දිගට විශාරත්යෙන් සසාමානය දිශාවේ හි නන් දීදක්වා කියලා හිතන්නට තේරුම්ගන්නට පුළුවන් වඩ ඕනේ. හරේනම් පුතාලගේ බලන්ඩ උත්තරය කෙරුව මේක හරිට ආරද කියලා. ඉඩ පස්ති බලමු අපි දෙවනුත්තරෙත් මංඟය මතක් කරනවා මං කරන්න. කලියෙන් පුතාල කරන්න කරලා ඉට පස්සේ තමන් ගඋත්තරේ නිරදි කරගන්න. ආයතුොර මෙතන සම්ප්‍රයුක්තය සමානයි. ඇතොර පුතාලට මෙතනදි ලියන්නට වෙනවා මේ පැත්ති නම් මෙහෙම ලිව්වොත් ඇතෝට සම්ප්‍රයුත්තය මොකක්ද. වාට දැ මේ බලන්ඩ ගොඩක් අතන්දර දනම් මේකෙත් හම ඔහ මෙතන දම් මෙතන්ටමෙනකං එන්න පුළුවවා එක පාරයි. එතරද අපි මෙත බණන් පාදෙකින් මේක සපුතිය පෙන් කගරන්න. එතකොට මෙතන එක ඒAB එකක් කරම් එක Bේ එකක්රන් ගිහාම මෙතන BCේ එකක් ඉතුරු මෙතනඒAB දෙගක් ඉතුරයි ඒAB. තව එකක් අරගෙන මෙතන ඉතුරු ිේකා අරගෙන මෙතන්න ගිය පුතර තව ඒ එකක්හදාගන්න පුරුව මේ මෙතන මුලින්ම මේ හතරින් ගිහම ඒ එකක් කියෙනවා මෙතන තව ඒAB abAB දෙකන එතන එක කයි ඉතුරු BC එකයිCE එකයි අරගෙන ගියාම තවයි ඒ එකක් හෙදුවහැකි මෙතන තවAB එකක් ඉතුරවාා ඒකයි මේකඒකතුර හම තව ඒ එකක් කියෙනවා මෙතන යිFI එක ඉගත්තම තව ඒ එකක් කියන පුතාට තුොර පහැදිලි AE බලය වගේ හතරගුණයක් මෙතර සම්පෘත්තය ලැබෙන් ඩෝන කියලා අපි ඒ ලියල පෙන්වුවත් එතු මේ අපි අවබෝධීම ලියන් දෝන ං ඒAB ගෙන් එකක් කරගෙන B ගෙනුත් එකක් කරගෙනCD එකතු කරනවා දE මං පලෑන් කරනවා මේ හතර ඒ එකක් කියලා ලියාගන්න. ධන ඊට පස්ස මට පුළුවන් තව ඒAB එකක් කරගෙන තව මෙත නිතුරු B.BC අනනිත් එකත් අරගෙන දැම් BC.BCට ඉවරයි. මේ පාරෙන් ගිහින් CE කියන එක එකතු කරගත්තාම පුතාට තව මෙතන්ටඒඒ එකක් කියරදා අන්නඩ පුළුවන්. ඉවරණෑ කතාව. තව පුතාර් මෙතැන AAB ගක් කිඉතුර තිබ්බා AAB එකයි. මේ තියෙන BE එකයි ගත්තාම. පුතාට එතන්ට තව ධානතිබයඒකත් දැන් AAB තුනව හරිනෙ තර මේකත් හරි. ත විතුර ලාතියෙන්නේ මේ බලවප්කමුොදන් රන්තෙන ම මේ දෙක විතරයි ධන F කියන්න පුතේ ඒ ජෝඩුව අල්වාම තව පුතට ඒ කල් ිවියගේ බලන්ට තොරම මේ උක්කොගෙම පෙන්න්නනව සම්පෘත්තය AEE ඊට පස්සේ තවත් ඒ එකක් අසාන වශ්‍යයෙන් මෙ තවත් ඒ එකක් අත සම්පෘත්තය AEවා හතරයි. පුතාතම ිගන්න එක පැහදිී. පරින ආයනං පුතාලා ඊගාව ගණන් දෙක බලන්න. එතකොට පුතාලගේ තුන්වැනි ගාන හතරනි ගාන යත් තිරේ තියන විදිහයට පුතාලා සකස්කරගන්නට ඕනක්. එතකොට මේකේ උත්තරය ම මෙතනින් ටිකකින් කියනවා. එතකොට පුතා කියන්නට කලියෙන් ඕක හදලා උත්තරේ මොකක් දෙන්නේ කියලා ගන්ඩ. ඇතෝට දැම්මං උත්තරය කියන්න යන්නේ රෝමණකන් තුනට පුතාට මෙහෙම චූටි විස්තර කිරීමක් කරොත් මේ විදියට මංගුඩාක් සාකච්ඡා කරන්නේ නැතුව උත්තරයක් දෙන්න යන්නවාල්ට මේකේ වල්ට ආරි අපුරු දෙයක්ත්තේ නවා බBC කියනෙකයි පුතේ ඒ කියෙනෙ එකයි සරව සමයි එක පු මොන පාරංගියත් මේ වැඩේ ගොඩදාගන්ඩ බෑ මෙන්න මේ පාරවල්ලින් යන් ෝන ABCBDE ඔය තුනේ එකතුව ඒ CEE ඒ දෙන්න එකතුවත් AE තු ඒEවත් දෙකයි .CE කියන ඒඊට සරු සමයි මොකද මේක දිශාවයි විශාලත්වයි දෙකම සමානයි මෙතනට මම රිජිකෝන දෙක් ඉතිර දීර තියෙන්නේ මේක තවවිදිකන ගාන කියනව නම් පුතාට මෙතනද ගානයට ඉදිියාගඇතත් කවන්නේ ඒ සරෝසමයි CEව නම් සම්පෘක්තය සොයන්න්නි කරමිකැට ඉදා ගන්නවා. එතකොට තවත් හොඳයි. එතට මේදික ලම්බක වෙලා මේදක දිගින් සමාන නම් අනිවාර්ය මේ රිජ ගෝනා ස්ට්‍රයක් ෙන්ඩුවෝන එතකොට මේක බ.BC නම් AE.BC දෙන්න. විශාලත්වය සමාන බල දෙකක්. ඇතොටට ඒ තරකයට ාවට පස්සේ උත්තර ලියන්ට පුළුවන්ත්‍රමයාගේ සම්පරිත්වය පුතාට එන්නේ අවසානට දෙකයිඊට එකතු කරඩ වෙන BBC එකක්. තට නමුත් ඔබ තේරුම් ගන්නවා මොකක්ද B.BC. සර්රෝ සමයි AE වන බැවින් වගේ උත්තරය ලියන්ට පුළුවන් මේ දෙක එකතු කරලා තුනක් AE. හෝ තාර්කෙනකම තුනක් බ.BC කියලා කිව පස්සනයක් නෑ. ඒේන ඔන්නවාගේ උත්තරේ තුනක් ඒ හිහෝ තුනක් බී කිරිර තමයි එන්නේ ඔබ සුළු කරලා ගන්න. මෙතන්දි මට කිය දෙන්න තිබ වැදගත් දේ වෙන්නේ B.BC සහඒ විශාලත්වෙන්. දෙක තිබ්බට දිගින් සමානයි දිශාවෙන් සමානයි ඒ නිසා විශාලත්ය සමා බලෙක් මකක බවස්ටේ කොත්තන අඳින්න කියනෙක වැදක්නේ බලය බලය විාලත්වය නැත බලය සරුසම් බල දෙකක් දෙක තීරණය කරන්නේ දිශාව සහ විශාරත්වය මේ දෙකම සමාන්ගේ බල දෙක ඇදිච්ච තැනවැ දෙගත්නෑ පුතාට එක විශාරත්වය සමාන බල දෙකක් විදිට ගන්නට පුළුව. හරියටකොට මෙතනදි උත්තරය කල්පන කරලා ගත්තොත් ඔබට පහයි AD ඔබ තර්ක කරලා. හොඳට උත්සාහ කරන්න උතරේ පහයි ADඒ මං පොඩි උදව්වත් දෙන්නම් මේ දෙක එකතුව පුතාට ඒ කරගත් හැකි තවත් ඒ එකකින් ද දෙයි දෙකයිCDඩ එකුතු කරහම පුතාට දෙකයිAD තියෙන ඒAD ඒව තුනයි ඔක්කො AD පහක්වාට ලැබේ යනම්මන් හිතනවා වාට දෛශික සමීකරන ලිවීමෙන් සම්පරිත්්‍යය සෙවීම ්‍යාස්ොලින් හොඳ පුහොුවක් ැබන්නට ඇති. එතට ඉස්තරට අප ඔබත් එක් සාකච්චාරන සූදානන් කරන්න ඉන්න මොඩල් පේපස්තුරදී අනිවාර්යෙන් අපි මෙවැන් ප්‍රශ්න අඩංගු කරනවා ඉතින් ඒව ඔබ සූදාරන් වෙලා ඉන්නට ඕන දු. අරින අපි මේකේ ඊග අවස්ථ එතොට ගැටලු ආකාරය තුරයට තේ පුතේ කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ දශික ඒ දෛශ බී මේක මෙතා අප දශක හි මෙයා කියලා ගමු. දශි මෙයා කියලගම් පුතායික රූපය හදාගන්න. ඔන්නවාට කියනවා මෙතන එකක රෝමිණකන් එක කියලාගමු මේක රෝමිලකන් දෙක කියල ගමු. කතාට කියනවා මෙතන මේ බල දෙක එකතු කරන්න කියලා කියනවා. මෙතන මේ දෛශික දෙක අඩු කරන්න කියලා කියලා. අ එකොට ඔබ මෙතන දී ජාමිතික ක්‍රමය තමා උපයෝගි කරගන්නට ඕනා. එතකොට ඔබට මෙතන හරි අපූර්ු කතාවක් කියලා තියෙනවා මේවා කෙලිම්ම මේ වගේ නිරූපණයවද මේ කොටුවක පැත්තක දිග ගත්තුත් නිවටන් දහක්කේ පැත්තක දිගින් පෙන්නවනම් වගේ. මේ එක ඒවා සුවෙ කෙ මයි කියන්නෙ තුරවාට විාලත්ය හන්නට ද්වෙනවා. එතකොට දරු මෙතැනදී මුලින්ම ඔයාට බල සමාන්ත්‍රශ්‍රය පාවිච්චික නන් දැන් ඔබ පරිමාණය කිසි ගැට්ටුවක් නෑ. මෙතනදී පරිමාණය ඔහොම්මම භාවිතා කිරීම කරගන යන්න. මෙතදී මෙන්න මේ රූපවල මෙන්න ඊ හිස තියෙන්නේ. හරියටම මෙන්න මේ මුල්ල වෙනකං විතරයි කියලා. ඔබගේ රූපයි පුංචිපුංචි වෙනස් කම්නම් කරගන්නට වෙයි මොකද මේ ඔබම මුද්‍රණය කරද්දි වෙච්චි අඩුපාඩු ඇතෝට පරිින්ටටයිප කරද්දි කරපු අඩුපාඩු. එත ඔොබ මේ ඉතාලෙත් ඔන්නවතැන හරිට මෙන්න මේ ක්‍රොස්සන තැනින් යන මේ කෙලවින් නවතින ඉතායක් විදිර ඇඳගන්න දැම් මේ රූප ඔබට නැවත වර පරිමාණි අඳින දෙයක් නෑ මේව ඇඳර දීර තියෙන්නේ. එ ඔබට ලේසිව මේ දෙකේ සම්පෘත්තය හන්ට පුතේ මොගක් අඳනෙකද. බල සමාත්‍රශ්්‍රයන්යි සමාන්ත්‍රශය පුතාගේ බද්ධපාද දෙකක් දැනටමත් තියෙනවා දරූ. එතකොට ඔයාට ඒ බද්ධපාද දෙක උපයෝගී කරගෙන මගේ පුතාලට මේ පැත්තට ේද මේ පාදි කොටු හතරක් නිසා මේ පැත්තර කොටු හතරක් වයි මේක මේමයාකරගත්ත ගමන් මෙන්න පුතාල හම්බෙනවා සම්පයත්තය සම්පල් ගන්නන එතුොට දැම් ප්‍රශ්න තියන්න මෙන්න මේ සම්පයත්තය දිග ඔබ හොයා ගන්නේ එක මේ සම්පෘත්ය දිග ඔබ කොහොමද හොයා ගන්නේ. එතොර මේ වැඩට ඔබට කරන්නට වෙන්නේ දිග මන්න බෑනි ඔයාට මෙන්නම මේ සම්පෘත්ති්‍ය අපි ගල ෙදිි ගම්ම එක තමායි එත මේ ඔබගේ දශික ඒ දන්න දර්ශික බී පෙන්නන එක් කෙනා එතරවාට මේ පැත්තක නිංක ගනලොගත් ොත් ඔටේනවද මේ පැත්තට කොටු හයකුයි මේ පැත්තර කොටු දෙෙකුයි යන තිකෝනයක ඔබට පැත්තර කොටු හයක් ගියොත් මේ පැත්තර කොටු දෙක් ගියොත් ඔන්නඔය විකාරණ තමා සම්පෘුත්්‍යය බිඳගර. ඇතුර ABCAB. ඔබ පැත්තකින්කින් ගැතර ැලූ සරු සමයි දෛශක ඒදන් දෛශික බී පෙන්නන්නේ ඔගේ කොටු මේ පැත්තට මේ පුතේ බලන්න හයයි මේ පැත්තර කොටු කියද පුතේ දෙකක් ගහාාම පුතාගේ සම්පෘත්තය හම්බේලාවා. තොරමෙන්ට වගේ ඔබට මේකට සර්ර්ෝ සම රේකාවක් ඔබට ගතන් සම්පෘත්ධය නිරූපණයක රේකාක් මේ ඇදගත්තයැකි. දැම්පුතාන මෙන්න ඔයාට මේක ලම්බක බල දෙකක් කියහිතුවොත් මේක මයාගව නිරූපණය කරන්න පුළුවන් ලම්භක බල දෙකක් විතිනවා මේ දාකිින්ට පුළුවන්න්නේ. ෝට ඔබ නිකාං ඔන්නන්ඒක මෙහෙමම බලයක්ක් කරගත්තොත් මෙන්න මේ බල දෙක. තමායාගේ විිේදන සන්නචික වෙන් ම එක තුර ඒ කියලගත්තොත් ඒAC කියන සම්පයුත්තේ ඒදාන බී කියෙන දෛශික දෙකේ සම්පයුත්තය ඒAC කියල හිතුවත් AACගේ තිරස්සා සිරස් බර කෑරි දෙක තමයි විබේදන කැරිදික තමයි ඔයාර්ගේ මේ පෙන් තර මයාගේ විශාත්වය පත්කදික දහයි නම් මෙතන හැටත්යෙන්වනවිතට මෙතන පැත්තකදි කටුවගින් පෙන්න්නන්නේ දහයක් නම් මෙතන තුන් විසත්තියෙන් නවා එනම්වාගේ යිශික ඒදාන දශක බීග විශාත්වය පුතර ලියන්ඩ පුලුවන් පයිස් ප්‍රමෙන් හැටේවර්ගගේ විස්්‍යවර්ගයයි කුතු කරලා යගේ වර්ග මූලය ලබාගැීමෙන් සුර කළ බලන්න මංහිතන්න පුතාට මෙතන විසවක් තුනකිලගත්තොත් විස්සවර්ගේ ලිටගත් හැගේ වර්ග මූලීමම තොර විස්සයි තුනේ වර්ග ෙනම එක දහයයි මංහිතන්නේ විස්සයි මුල දැයක් වගේ පුතාට උත්තරයක් හම්වෙයි. ම්ප්‍රයුත්තේ හරි තොට මුල්ද යි ුන්නන් තුුණයිදශම එකයි හයිදාගත්තාම පුතාලට සම්පෘතියක් ලබාගනීමම් කරන්න පුුව.හරි තොට ම හිතනවල්ට වැඩේ ඉතාම සරල වෙන්න ඇති. ඇතොට මෙතනදිත් ඔබට ඒ වැඩීමමයි කරන්න තින්නේ මෙතදිවාට බීග රින බී මුලින් මැදගන්න වෙනවා. මෙන්නගේ රිනබී දයිශකය ඇතට සම්පයෘත්තේ ගණ්ඩ මෙන්න බාධිනවා මේ පත කොඩටු අතරයක් නිසා මෙන්න සමාන්තරාශ්්‍රය ාධනවා හරි ඇතට මේ පාදකොට අතරයි මෙන්න ඔපගේ. මොකක්ද දයිශික ඒ රිීන දයිශිකබ ගැනට බී එක තු රාම එනෙක් කෙන එතෝට මේ ඔබ පැත්තක කනි එක ඇැරගත්තු බට පේෙවා කොටු මේ උ දෙකයි මේ පැතර කොටු තුරයි එතුට ඔබ මේ පැත්තෙන් කොටු දෙකක් පල්හට මේ පැත්තෙන් කොටු තුනක් මෙ හිට ගන් පෙන්න ගණ්ඩ මෙන්න ඔබගේ දයිශික ඒ අඩු කිරීම දයිශික බ මේ රූපෙන් ගන්නමේ මෙන්න මෙයා බලන්ඩ විකරණය වෙන රජකෝණී ත්‍රිකෝනයක්.හරි. ඇතුට මේතින් දර්ශ දර්ශක ඒරිණ දර්ශකබ. එතුටගේ මේ පැත්තකොට දෙහෙකුයි මේ පෙතරකොට තුරකුයි ගහම ඔබට හම්බෙනවා මෙන මේ දර්ශකඒ.B කියන මෙයාටම සරු සම එකක් මෙතන. එතුොට මෙතන් ද වඩ මේක විස්්සයි මේක තිහායි නංට මේගේ උත්තරේ සරු සමයි විස්සය වර්ගේ ධන තියවර්ගේ වර්ගමුලේ කියලා. යන්න ළුව. එතෝට මංගේවිශවාස් කරන පුතාට යුත්තරෙත් සළු කරීම කරනයන්න පුළුවන්. එතොට මේක්‍රවේදේ තමයි මෙතනින් පස්සේ ඔබටම පරිමා රූපත් එක් දාලා යෙනවා රිමාරූපය උපයව් කරගන සම්ප්‍රික්ව හන්ට අනුගමනය කරන්න තියන්. අයතෝට අති අවසාන විදිට මම මේකේ ගරන්වාට. දෙත් තිරම එක ානක් විස්තර කරවා එකත් කතාව අරකමයි. එතවට මේකත් පුංචිපුංචි සක්ස්කර ගැනීම් ටිකක් කරන්නට තියෙනවා මේ හැමරූපෙක්ම තුර මගේඒ පොඩ්ඩක්වාට මතක් කරලා ඊට පස් අපි උත්තරේ අරගැනීම. හතුවට මෙතනදී පලින්දී තමයි මේ හැම එකක්ම මෙන්න මේ කෙරවරට දික්වෙලා තියෙන්න්නට ඕන නැතවාට පරිමාගුූපේ ලබාගෙනින්ද හරි කරදරැක් වෙනවා මෙන්න මේවා කෙරවටම අන්ඩ නේ මේ මගගේහ. ටයිප් කරන්න දුන්නට පස්සේ ටයි් සටින් කරන අ අදසක් නෑ මේ ඒගොලු කරන සුළු වෙනස්කම කරුණු තුවෙන බලපෑම් ඒගු ගන ගන්නටය කරනවා තොර මෙතනත් එහෙමයි මේවා ඔක්කොම් මෙ මේ මුල්ල දක්වාම් පුතා දික්කර ගඩීම කරන්නටඕන ඇටට සම්පෘත් එයෙම කරන්න බොලුව. අතර මැදික් දුන්න තුවට ආසන් උත්තරයක් ගන්නවා ඇරෙන්ද හොඳ උත්තරැක් ලැබා ගැනීම කරන්න ඩවාාරුයි ඒකයි මොම. ට මේ මේ ඉදිර සකස්කාන්න පල්ල එකත් මගන ඇති අතින නම් පල් ඇටම දික්කරගන්න ඕන හර තොරමම් මේ එකක මුලින්ම සාකච්ා කරන හිටියොත් මෙතර දී ඔට දැන් බල සමමාන්තරාශය කරන්න ඇතර ගොත් නිසාබ සිදධන ල බහවස්්‍රරක්ක යන්න පිවලට ගඩනගන්න බල බහවස්්‍රය ගනග න්න තොර ඔබට මෙතර කොටු දෙකයිනං එ එකලිම මේ පැත්වට කොටු දෙකක් ඔබට ඔන්න කොටු දෙකක් ගිය ො මේ ඔබට පේන කොටු හතක විකරණය දිග පවතින් එනම් ඔබ මේ පැත්තට මේ කොටු හතරක් අඳුර ගත්තොත් එයාගේ විකරණය යාකරානගේ බලය හම්බෙනෝ හෙතොට කොට තුනක් උඩ දක හිින්තියෙනවා කොට තුනක් උඩට ගින්තයෙනවා වමට කොටු තුනක් ඇවිත්තියෙනවාොට තුනක්නේ මවරුකොට තුනක් ඇත්තිෙන පලසහයට කොට තුක් ගහිත මෙන්නවාගේ බලබහු අත්රේය සම්පෘතයි මේ ගත්තොත් සම්පෘයත්තය මට A BදEF කිය ගත්තොත් අගේ සම්පෘතය ඒ Fගෙන් පෙන්නනවා. ඒගේෙන් ට පැත්තක මේ සරුම සම්පෘතිත කණඳ පුුවන් මේ පැත්තර කොටුකුයි මේ පැතර කොටු දිකක් ගු ගාමට ඒහම්බෙනවා එනම් ඔබ ය වගේ ගුණ මකා ගත්තොත් මෙන්න ඔබට ඒ්ට සරු සම රූපයක් හම පවති ජිෝනිති ෝොනප ො කකරන ඒක ගත්තාම ඔබට දයිශික ඒ තාවවා සම්පෘයුත්තය ො දයිශක ඒ සමානයි විශාත්වය එකත්තුම් මේ දායයි මේ විශස නිසා දාය වර්ග දන විස්සවර්ගේ වර්ග මූලේ. එරම්පතාට මංහිතනවා ම මේ කියන්න හතන දේ ට පැහැදිිය ඇතිේ කියලා. තොට ඒටික ඔබ තේරුම් ගත්තරම් මෙන්න මේ ගනන්ටික. හරි ඔබ තනය මුස්සාහ කරලා තියන්න. ඇසයිමන්ට එක සම්මිට් කරන්න ඕන ලාවට ඔබ ඒකට මේ ටිකත් සබ්බිට් කරන්න ඕන හරි එතට මෙතන මේ රූපේ ඉඩ මේටික මං පලින් දික්කන තැන පෙනවා මෙයා ඔබ මේ දක්වා කැ කොටු හතරක් වෙනක එකක් දික් කරලා තමා මේක සම්පුත්තුහර බලන්නේ හරි එතවට ඒ පැහැදිලි ඉට පස්සේ ඔයාගේ තුන්වෙෙන ගාන මේ ඔක්කොමං සිංහල පරිවර්තනය දෙනවා. ඔබ මෙ වගේ පිල්තුර තනිවා දන්න ට පසම ඩිස්කශන එක ගන්න. ඇත්ොට තුනට එකටා දාළව මෙන්න මේ පැත්තේ පුතාල ලියාන යන්න මේක මෙන බකොට සප්ය අහින් කර ධරුවව පුතලපල දාන්නේ එක ලියන්ඩ ද පුතල් පුතර ලාන යන්න දයිශික ඒකමා මේ වගේ ඉතල ගහන්ඩ Bකමා C. පහතු රූපේ පන්න පෙන්වවා ඇති පද්දිවේලාම් දශකඒ එකමා දශික B හා දශික C. හරපය පෙන් ඇති පදදි වේ නම් දර්ශික දී සමානයි දර්ශික ඒ දනබ දර්ශ ඒ දර්ශක හා දර්ශික ඊ සමානයි දර්ශ දර්ශික සී ලෙස ගෙන දර්ශික දී හා දර්ශික ඊ ඇඳ දක්වන්න තොටවල්ට කියනවා දයිශක ඒ ද බී කන ීලු ඇතුක ද ැඳල පෙන්න්නටිකල්කිෙනවා දශක ඒ න සී කියන්න ඊලු ඒ වැැඳල පෙන්න්නන්නලු. අරරිතොරපුතා යික සිංහලට දාගත්තර පස්සේ ඔන්න දෛශකටි පෙන්ව තියෙනවා තර බඩුව දකු පැත්ත බට ඇැඳල පෙන්න්න ම පරිමාරුප දීග තින යකුට අඳන්න ඊට පස්සේ පැසලින් අඳින්ටට සැකලා අපි පස්සේ උත්තර නැවතරක් නිකශසන් එකක්මික දානම තන්දේ. බලාගන්නට පුළුව ඔබ නනි ත්සාක අස්ථාවයි මීතියෙන් හරි ඉගාට රෝමිලකන් දෙක ගියෝ වාගෙන් මෙනවෙත ලියාගන්න පහත දී ඇති දශක ඒ දශ බීධන දයිශික සී හි පද්දී ඇති දශ ඒන දශශී ීධන දශක සීහි වටනාකම සොයන්න වට නඟස යන්න පරිමාණ රූපයේ එ කොටුවක පැත්තක දිගකින් නිවටන් දෙකක් නිරූපණය වේ පර්ණ රූපය කොටුවක පැත්තක දිකින් නිවුටන් දෙකක් නිරූපණය වේ හරි. අවසාන වශයෙන් හ රූපය පෙන්නවා ඇති දර්ශක ඒ හා දර්ශකබී දර්ශ හා දර්ශක සලකා දර්ශක සී සමානයි දර්ශක ඒධන ව නම් දශ සී ස දර්ශක දශ නම් දර්ශක සීහි දිශාවහා විශාලත්වය නිමාණය කරන්න පරිමා රූපයේ පැත්තක දිගකින් නිවුටන් එකක් නිරූපණය වේ පරිමා රූපයේ පැත්තක දිගකින් නිියවටන් එකක් නිරූපණය වේ. හරි එන පුතාල්ට ඔවෙටික සාකච්තා තනියම කිරුවට පස්සේ දැන් ඔයාගේ පලවෙනි වීකලි ඇසයිීමට නම්බ එක ඇසයිීමට නම්බ දෙක මෙන්න මේ කොටස්්ටික ඔබට තනියම ඉවර කන්න පුළුවන් මේ නිබන්ධට අදාළව මෙන්න මේ නිබන්ධන ඔන්නඔ පෙන්නම් ඇසයිීමට දෙක නේ දෙක ඉවර කරලා ඔබ එතකොට අද ම මේ වීඩියෝකොපට ලබා දෙන්නේ විසි එක්වන බදාද රාත්‍රී තම වීඩියෝකොපට වැටෙන්නේ එතකොට විශයක්න බාදා මේකොට ැෙන ැන්න මත. සිෙක් කන බදා මේ ඔොට ලබෙනවා කියන්නම් මෙතරම් පටන් ඔබට දවස් ඇතුර මේ ඔබ බලලා මේටක් කරගඩ කාලත්තෙක්ක දවස් කහිප දෙන්නම් එතකොට ලබ මේ එන බදාදා එකන්නේ අද බදාදනෙ වෙයි තොට ඒගාව වන්න බදා ොට විසි අටවෙන බදාාදගෙකු විසිවට අටවැනි බදාද ඉඳගෙන ඊගාවට එන සෙනුසුරාදාතෙක්. ඔයා මේ ඇසයිමන්ටික කරලා. අදාළ ආයතන හිදී. ප්‍රතිබායතනයට ප්‍රතිබාලමයි. නාත්තන්ත්‍ර ප්‍රතිබායතනයට ඒ පැත්තර කිට්ටු ලම ඒයට භාදුනරක වන්නේ. ඊට පස්සේ ජයිමිණයට වන්න අපේ සම්බන්දරු ඒ ආයතනයට හලාතු සිපායතන සම්බන්ධදරු ඒ ආයයට බාර දෙෙන්න්න හලාතු සිපායතන හැමතිස්තම ලහිරවය ැතිනිසා බොහෝට ලයිුරුවයි ඉන්න හවස දෙකින් පස්සේ හවසාය හායාමාරකකන් ඉන්නවා ලයිරවයට කෝගරත් කෝල් එකක් දීලා. තන්ට එක ගින් බාදින්න නැතන් ඔබ රස්තියාදු වන්න වී. හරිනම් ඔයවිදිට ඒ වැඩේ ඔබාවිනතත්කමන්නේ ඔබට එක පුලුවන් ඔබේ නම සටහන් කරලා ඔබගේ අම්මහරි තතාතාරි නැත්තන්ගවර යාුවක අති වුවත්කමන්නේ කකිපදනි කයුතුවෙලා. එතොට ආයත්තන් එක ගෙනවිත් බාර්දින්න එතොට ඔබ ඒ බාර්ධන ඇසයිම ටික මං වෙනම නැවතවරක් බලලා ඔබට ලැබෙන්න්න සලස්වනවා. රිතකොට මෙතනින් ඔයාගේ සම්පෘ්‍යය බලිට අදාළව එකකොටසක්ඉවරවෙනවා ඇතුරට ට තවයි තුරලා යෙන්නේ බ ගූර්ණය ගැගෙන ගන්ට තරම බලගූර්ණයදී මේ ගන්තමේ පැත්ත තියෙන්නේ සමතුර්තාාවගේ සබ්‍යියුන්ට හයිටාදාාව මම එතන ඒ බලය ඇතුළ කතා කරාට එතකොට ඇතරම මේ පාටම බලේටාදාල පාඩමි එක කොටසක් දැනනිිකවරයි වගේ එතොට මේක උපයෝගී කරන මං ඔපට නොවබෝධදිනකින් ොහෝට ලබන සංසුරදා විතර දදිට පලවෙනි පේර් එක ඔන්යින් පේපර එක පවත්තනවා එතන ඩිස්කශන් එක මම සජී වරෙන් යටන්න තමයි මේ වෙද්දී සූදානම් කරමීයන්න සූම් තාක්ෂණ ඔස්සේ. එතවට ඔබඒකටත් සූදානම් වෙන්න එනං දැනට මේදක්වා අපි දුන්නු වැඩ පිළිබඳු සාරංශයක් ගැන මතක්කරෝත්. මයික වෙන වීඩුවක් විදිට ඔබට ලබා දෙන්නා.